පාදක පන්දු යැවීම කියන්නේ එක්තරා ආකාරයක කලාවක්. වර්තමානයේ ආදිවේගී ක්‍රිකට් ආකෘති රටාව පැමිණීමත් සමග පාදක පන්දු යවන්නන්ට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වුණු පාදක පන්දු යවන්නන් පිළිබඳවයි. අංක 7 වනිදු හසරංග ගාල්ල රිච්මන් විද්‍යාලයෙන් බිහිවුණු සුපිරි තුන්නිරියව් ක්‍රීඩකයෙක් විදිහට වනිදු හසරංගව අපිට නම් කරන්න පුළුවන්. දක්ෂ මැදපෙළ ප්‍රවේගකාරී පිතිකරුවෙකු විදිහට ආක්‍රමණශීලී පාදක පන්දු යවමින් කඩලු දඩයම් කිරීමට පුළුවන් හැකියාව වනිදුට තිබෙනවා. එක් දින තරඟ 48කින් කඩලු 67කුත් 20x20 තරඟ 58කින් කඩලු 91ක් බෙද දැමූ මේ සුපිරි පාදක පන්දු යවන්න කෙටි කාලයක් ඇතුළත ක්‍රිකට් වාර්තා පොත් අලුත් කිරීමට සමත් වුණා. වර්තමානයේ නම් දරාපු සියලුම පිතිකරුවන් තමන්ගේ පාදක පන්දුවෙන් සහ ගුග්ලි පන්දුවෙන් අන්ත අසරණ කරන්නට වනිදු සමත් වුණා. වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලතම සමාජිකයෙකු වන වනිදු IPL ඇතුළු සෑම ප්‍රමුඛ ලීග් තරඟාවලියකටම ඇරයුම් ලැබෙන්නේ ඔහුගේ මේ සුපිරි තුන් නිරියව් දක්ෂතාවය නිසාමයි. අංක 6 සීකුගේ ප්‍රසන්න ශ්‍රී ලංකා යෝධ හමුදාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හමු වූ සුවිශේෂී තුන්නිරියව් ක්‍රීඩකයෙක් විදිහට සීකුගේ ප්‍රසන්නව හඳුන්වා දෙන්න පුළුවන්. දක්ෂ පාදක පන්දු යවන්නෙක් ලෙස වේගයෙන් පන්දුවට පහර දෙන ක්‍රීඩකයෙකු ලෙස සීකුගේව අපිට හඳුන්වා දෙන්න පුළුවන්. 2011 වසරේ ජාත්‍යන්තර පිටියට පිවිසි සීකුගේ එක් දින තරඟ 40කින් කඩලු 32ක් සහ 20x20 තරඟ 20කින් කඩලු 10ක් බිඳ දැමීමට සමත් වුණා. ඒ වගේම පළමු පෙළ තරඟ 120ක් ක්‍රීඩා කර ඇති මේ පාදක පන්දු යවන්න කඩලු 364ක් බිඳ දැමීමට සමත් වෙලා තිබෙනවා. මොහුගේ මේ සුපිරි තුන්නිරියව් දක්ෂතා නිසාම ලොව පැවැත්වෙන සෑම ලීග් තරඟාවලියකටම සීකුගේට අවස්ථාව ලැබෙනවා. අංක 5 ජීවන් මෙන්ඩිස්. 2010 වර්ෂයේ මුලින්ම ජාත්‍යන්තර වරම් දිනා ගන්නා ජීවන් මෙන්ඩිස් ශ්‍රී ලංකාවෙන් බිහි වුණු දක්ෂ තුන්නිරියව් ක්‍රීඩකයෙක් කියලා අපිට හඳුන්වා දෙන්න පුළුවන්. කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය අවසන් කරපු ජීවන් පසුව SSC බ්ලූම්ෆීල්ඩ් සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජ නියෝජනය කළා. දක්ෂ පාදක පන්දු යැවීමේ හැකියාවක් සහ ගුග්ලි පන්දුව මනා ලෙස යොමු කිරීමේ හැකියාවක් ඇති ජීවන් මෙන්ඩිස් එක් දින තරඟ 58කින් කඩලු 28ක්ද 20x20 තරඟ 22කින් කඩලු 12ක්ද බිඳ දැමීමට සමත් වුණා. පන්දු යවන්නෙකුට වඩා පිතිකරුවෙකු ලෙස දක්ෂතා අතරට පිවිසුණු මෙන්ඩිස් එක් දින ලකුණු 1204ක්ද ලබා ගැනීමට සමත් වුණා. මෙන්ඩිස්ගේ මේ තුන්නිරියව් දක්ෂතාවය නිසාම IPL ඇතුළු ලීග් තරඟ කිහිපයක්ම නියෝජනය කිරීමේ අවස්ථාවද ඔහුට ලැබී තිබෙනවා. අංක 4 ජෙෆ්රි වෙන්ඩසේ. කොළඹ වේල්ස් විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් ලැබූ වෙන්ඩසේ 2015 වර්ෂයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට සමත් වුණා. එක් දින තරඟ 20කින් කඩලු 25ක් සහ 20x20 තරඟ 14කින් කඩලු 7ක් දඩයම් කරපු මේ පාදක පන්දු යවන්න මේ වන විට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කරනවා. වර්තමානයේ සුපිරි දක්ෂතා පෙන්වන පාදක පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග නිසා වෙන්ඩසේට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට තේරීමට ඇති අවස්ථාව සීමිත වී තිබෙනවා. 2016 20x20 ලෝක කුසලානිය සහ 2019 එක් දින ලෝක කුසලානිය නියෝජනය කරපු වෙන්ඩසේට එහිදී බලාපොරොත්තු තරම් දක්ෂතා අතරට පැමිණීමට හැකි වුණේ නැහැ. අංක 3 කෞශල්‍ය ලොකුආරච්චි. 2003 වර්ෂයේ ජාත්‍යන්තර පිටියට පිවිසුණු කෞශල්‍ය ලොකුආරච්චි ශ්‍රී ලංකාවෙන් බිහි වුණු දක්ෂ තුන්නිරියව් ක්‍රීඩකයෙක්. කොළඹ සෙන්ට් පීටර්ස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබපු මේ ක්‍රීඩකයා SSC සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කරන්න සමත් වුණා. ලොකුආරච්චි ජාත්‍යන්තර පිටියට පිවිසෙන අවධියේදී පාදක පන්දු යවන්නන් වන උපුල් චන්දන සහ මාලිංග බණ්ඩාර ජාත්‍යන්තර පිටියේ රැඳී සිටීම හේතුවෙන් ඔහුට පිටියේ ස්ථාවර ස්ථානයක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් තිබුණා. ටෙස්ට් තරඟ 4කින් කඩලු 5ක් සහ එක් දින තරඟ 21කින් කඩලු 31ක් බිඳ දැමපු මේ ක්‍රීඩකයා පළමු පෙළ තරඟ 139ක් තුල කඩලු 370ක්ද දවා ගැනීමට සමත් වුණා. එවකට නම් දරාපු පිතිකරුවන්ට එරෙහිව මනා පන්දු පාලනයකින් පාදක පන්දු යවූ කෞශල්‍ය ලොකුආරච්චි වර්තමානයේදී ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. අංක 2 මාලිංග බණ්ඩාර. ශ්‍රී ලංකාවෙන් බිහිවුණු සුපිරිම දඟ පන්දු යවන්න වන මුරලිදරන්ගේ සිවනේ හැදී වැඩුණු මාලිංග බණ්ඩාරට කණ්ඩායමේ නිසි ස්ථානයක් තහවුරු කර ගැනීමට නොහැකි වුණේ එවකට තිබූ දැඩි තරඟකාරීත්වය නිසාමයි. දක්ෂ පාදක පන්දු යවන්නෙකු වූ මාලිංග බණ්ඩාර ටෙස්ට් තරඟ 8කින් කඩලු 16ක් සහ එක් දින තරඟ 31කින් කඩලු 36ක් බිඳ දැමීමට සමත් වුණා.
දේශීය පළමු පෙළ තරඟ 190ක් ක්‍රීඩා කරමින් කඩුලු 570ක් බිඳ දමපු මාලිංග බණ්ඩාර පළමු පෙළ ලකුණු 4304ක්ද රැස් කිරීමට සමත් වුණා. අංක 1 උපුල් චන්දන ශ්‍රී ලංකාවෙන් බිහිවුණු සාර්ථකම පාදක පන්දු යවන්නා විදිහට අපිට චන්දනව හඳුන්වන්න පුළුවන්. ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබපු උපුල් චන්දන NCC සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජ නියෝජනය කරන්න සමත් වුණේ පළමු පෙළ කඩුලු 469ක්ද දවා ගනිමින්. පිටින් මෙන්ම පන්දු යැවීමෙන්ද සුපිරි දක්ෂතා දැක්වූ චන්දන දක්ෂ පන්දු රකින්නෙක්ද වුණා. ටෙස් තරඟ 16කින් කඩුලු 37ක්ද එක් දින තරඟ 147කින් කඩුලු 151ක්ද බිඳ දැමූ මේ පාදක පන්දු යවන්නා 1996 ලෝක කුසලාන කණ්ඩායමේද සාමාජිකයෙක් බවට පත් වෙනවා. ශ්‍රී ලංකාවෙන් බිහිවුණු ප්‍රබල තුන්ිරියව් ක්‍රීඩකයෙකු වුණු උපුල් චන්දන වර්තමානයේදී පොහුණු කරුවෙකු විදිහට සේවය කරනු ලබනවා.